එච්.එම්. ජයවර්ධන නම් වූ ඔහු සැබවින්ම සිංහල සංගීත ශාස්ත්‍රයේ නැමැති අහස්තලයට වැටුණු රම්‍ය වූ සඳ කිරණක් වැනි. ඒ ඔහුගේ මියුරු සංගීතයෙන් සහ මියුරු තනු නිර්මාණවලින් සිංහල ගීත ශාස්ත්‍රයට විසල් ආලෝකයක් සහ නැවුම් සුන්දරත්වයක් ලැබීම නිසායි. ඔහුගේ අතින් නිමවුණු ගීතනු නිසා දක්ෂ ගායක ගායිකාවන් ලෙස ඉදිරියට පැමිණ අය බොහෝයි. එසේම ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ සංගීත දිවිය එච්.එම්. ජයවර්ධනන්ගේ ගීතනු නිසා බැබළුණු අවස්ථාද බොහෝයි. එච්.එම්. ජයවර්ධන සිංහල ගීත ශාස්ත්‍රය ආලෝකවත් කරන සඳකිරණක්ද යන්න සත්‍ය වන්නේ එබැවින්. පණ්ඩිත අමරදේවයන්ගේ සිට අද බිහිවන නවක ගායක ගායිකාවන්ට පවා ගීතනු නිර්මාණය කර ඇති එච්.එම්. ජයවර්ධනයන් අතින් බිහි වී ඇති ගීතනු සංඛ්‍යාව දහසකට ආසන්නයි. ඔහු නිර්මාණ ගංගාවක් වැනි. මෙවර විට ඔහු සිංහල ගීත ශාස්ත්‍රයට දායද කර ඇත්තේ එම ගංගාවෙන් දියදෝතක් පමණකැයි කීම අතිශෝක්තියක් නොවේ. ඉදිරියේදී තවත් ත්‍රිමුරු ගීතනු රැසක් ඔහු අපට දායද කරනු ඇත. ගෙවිගේ වසරක පමණ කාලය තුළ එච්.එම්. ජයවර්ධනයන් අතින් විශාල නිර්මාණ සංඛ්‍යාවක් බිහි නොවූයේ ඔහු දැඩි ලෙස රෝගාතුර වූ නිසායි. එසේම තවත් ගැටළු රැසක්ද ඔහුගේ ජීවිතයට බලපෑ නිසායි. මෙවන විට දැඩි ලෙස රෝගාතුරව සිටින තවත් ප්‍රවීණ සංගීතඥයෙකු වන තිස්සසිරි පෙරේරා සහ එච්.එම්. ජයවර්ධන යන විශිෂ්ට සංගීතවේදීන් දෙදෙනාගේ සංගීත ජීවිතය අගයමින් මියසි තීර්ථය නමින් උපහාර ගීත ප්‍රසංගයක් පසුකය නොවැම්බර් 11 වෙනිදා කොළඹ නෙළුම් කුරුණ රඟහලේදී පැවැත්වුණා. එහිදී තිස්සසිරි පෙරේරා සහ එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතපත් කළ ගීත රැසක්ව මහාචාර්ය සරත් නන්දසිරි, විශාරද නන්දා මාලනි, ටී.එම්. ජයරත්න, විශාරද අමරසිරි පීරිස්, බණ්ඩාර අතාවුඩ, එඩ්වර්ඩ් ජයකොඩි, කරුණාරත්න දෙවුල්ගනේ, කසුල් කල්හාර වැනි ගායක ගායිකාවන් විසින් ගායනා කරන ලැබුවා. සැබවින්ම ඒ තාමත්ම රසවත් මියුරු සන්ධ්‍යාවක් වුණා. එම සන්ධ්‍යාව එච්.එම්.ට අමතක නොවන රාත්‍රියක් වනු නොඅනුමානයි. ඒ ඔහුට හදවතින්ම ලෙංගත වූ කලාකරුවන් රැසක්ම එදින ඔහු සමග සිටි බැවින්. කෙසේ හෝ ඔහු ශාරීරිකව තරමක් දුර්වල වී තිබෙනවා. ඒ ඔහු පෙළෙන වකුගඩු රෝගය නිසායි. පසුගිය වසරක පමණ කාලයේ ඔහු ගත කළේ මේ වකුගඩු රෝගයත් සමගමයි. ඔහු පෙළෙන අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි තත්ත්වයන් නිසා ඔහුට වකුගඩු ශල්‍යකර්මයක් කිරීමේ හැකියාවක් නැහැ. ශ්‍රී ලංකීය සංගීත ශාස්ත්‍රයේ සදානමකන අරුත්බර ගීත රැසක නිර්මාණකරුවා වන එච්.එම්. ජයවර්ධන සූරීන් මේ වන විට රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටිනවා. ලොවේදී දුටු ඔබමද මේ සඳ තරු නිහඬයි, ඔබයි රම්ය සඳ කිරණ, කඩමණ්ඩියේ දොලායිනේ, මා එක්කලා අමනාපව වීදබර වැනි ඉතා ජනප්‍රිය ගීත ඇතුළු මෙරට රසික ජනයා අමන්දානන්දයට පත් කළ අරුත්බර ගීතනු දහස ගණනක හිමිකරුවා ඔහුයි. එච්.එම්. ජයවර්ධන ශූරීන් අතින් දියවුණු එවන් ගීත රැසකින් මහා ධනස්කන්ධයක් ඉපයූ ගායක ගායිකාවන් ඕනෑතරම් අප සමාජය තුළ ජීවත් වෙනවා. නමුත් එහි සැබෑ හිමිකරුවාණන් වන එච්.එම්. ජයවර්ධන ශූරීන්ට කිසිදු ගෞරවයක් හෝ නොලැබී තම ජීවිතයේ සැඳෑ සමය මෙලෙස ගත කරන්නට වී තිබීම අවාසනාවන්ත තත්ත්වයක්. හෙරත් මුදියන්සේලාගේ ජයවර්ධන යනු ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගීතනු නිර්මාණ ශිල්පියෙක්. මාලනී බුලත්සිංහස්ගේ ස්වාමි පුරුෂයා වූ හෙතම කසුන් කල්හාර ජයවර්ධනයන්ගේ පියාණනුයි. සියම්බලාණ්ඩුවේ උපත ලැබූ ඔහු පස්සර මහාවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවෙක්. අපි ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. යාළුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.